අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. අයිබෝවන්, ඔබ සූදානම් වන්නේ සුපුරුදු පරිදි මේ වසනවන්ත වූ ඉරිදා රාත්‍රියේ නෙත්‍යෆම් ධර්ම දක්ෂිණාවට සවන් දෙන්නට. අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිණාවේ පින්වත් දේශකයන්න් වහන්සේ වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ මේ ධර්මදේශනයේ ඇතුළු නෙත්‍යෆම් රේඩියෝවේ විකාශය වන ධර්මදේශනා සඳහා ඔබටත් පින්බර දායකත්වයන් සපුරා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ 0777 77 25 214 0777 77 25 214 අංකය අමතලා ඔබේ දායකත්වයන් වෙන් කරගන්නට පුළුවන්. එමනම් නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා විචිත්‍ර ධර්මකතික වන්දනීය පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට ඉරිදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශවන කාලෝ අයං බදන්තා, ධම්ම ශවන කාලෝ අයං බදන්තා, ධම්ම ශවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පිඟතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත්
අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාවේ දේශනාව සඳහා පිළිතුරු අපි මාතෘකා කරගන්නට යෙදුනා පසුගිය සතියේ බොහොම විශේෂ සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායෙහි සංග්‍රහ වෙලා තිබෙන බොහොම වටින දේශනාව. ඒ තමයි දේවදූත සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ මේ සංසාර සත්වයා කෙලවරක් පණවන්න බැරි ආපු සසර ගමනේ මහගෙදර කරගෙන හිටපු මේ නිරය පිළිබඳව තමයි මේ දේශනාව අපට දේශනා කරන්නේ. අපි මොන වගේ දුක් ගොඩක් විඳලා තියෙනවද, කොයි වගේ අපි දුක් ජීවිත ගත කරලා තියෙනවද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුළින් අපට යම් ප්‍රමාණයකින් අනුකම්පා කරලා දේශනා කරලා තියෙනවා. ඒත් පිංගුතුනි මේ සර්ව සම්පූර්ණින් සියලු දුක දේශනා කළා නේ. නමුත් හිතෙන භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරලා යම් ප්‍රමාණයක දුක් ගොඩක් උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මේ දේවදූත සූත්‍රයේ පසුගිය සතියේ දේශනාවදී අපි දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගෙවල් දෙකක් අතර ඉන්න කෙනෙක්, ඒ ගෙවල් දෙකෙන් ඒ ගෙදරට මේ ගෙදරින් මේ ගෙදරට ඒ ගෙදරින් එහෙට මෙහෙට යන අයව පේනවා වගේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරයේ උපන් සත්‍යයාගේ චුති උප්පත්ති දෙක භාග්‍යවතුන් වහන්සේගේ දිවසට පේනවා කියලා. එතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කෙටියෙන් යම්කිසි කෙනෙක් කයින් යහපත් දේ කරනවා නම්, වචනින් යහපත් දේ කියනවා නම්, සිතින් යහපත් දේ හිතනවා නම්, ඒ කෙනා ආර්ය උපවාද කරන්නෙත් නැත්තම්, ඒ වගේම සම්මාදිට්ඨික කර්ම කරමින් සම්මාදිට්ඨික කර්මෙහි සමාදන් වෙලා ඉන්නවා නම්, අන්න ඒ කෙනා මරණයෙන් පස්සේදී ස්වර්ග ලෝකයේ උපදිනවා, සුගතිය උපදිනවා. තව කෙනෙක් ඉන්නවා ඔය කියන තුන් දොරින්ම පිරිසුදු කර්ම කරලා, ආර්ය උපවාද කරන්නේ නැතුව සම්මාදිට්ඨික කර්ම කරමි, සම්මාදිට්ඨික කර්මයේ සමාදන් වෙලා යමෙක් මරණයටපත් වෙනවා නම් අන්න ඒ කෙනා මරණයෙන් පස්සේ මනුෂ්‍ය භවවල උපදිනවා. සමහර අය දෙව්ලෝ උපදිනවා, සමහර අය මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හැබැයි මහණෙනි සමහර අය අපිරිසිදු කාය කර්ම කරන්නේ. කයින් පව් කරනවා, වචනින් පව් කරනවා, සිතින් පව් කරනවා. තුන් දොරින්ම අපිරිසිදු කර්ම කර කර ආර්ය උපවාදියත් කර කර මිත්‍යා දෘෂ්ටික කර්ම කර කර මිත්‍යා දෘෂ්ටික කර්මයේ සමාදන් වෙලා යමෙක් තමන්ගේ ජීවිතය ගත කරනවා. අන්න ඒ කෙනා මරණින් පස්සේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ප්‍රේත ලෝකයේ උපදිනවා. සමහර අය ওই ටික කරාම සමහර අය තිරිසන් ලෝකයේ උපදිනවා, සමහර අය ওই ටික කරාම සමහර අය නිරේ ලෝකයේ උපදිනවා. ඉතින් මෙන්න මෙහිම ඉපදුනෙන් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තුන් දොරින්ම අපිරිසුදු කර්ම කරලා, ප්‍රාණඝාත කරලා, සොරකම් කරලා, කාමී වරදවා හැසිරිලා, බොරු කියලා, පරුස වචන කියලා, කේලම් කියලා, හිස් වචන කියලා, ඒ වගේම දැඩි ලෝභයෙන්, දැඩි ද්වේෂයෙන්, ඒ වගේම මිත්‍යා දෘෂ්ටියෙන් යමෙක් කල් ගත කරලා ආර්ය උපවාද කරලා මිත්‍යා දෘෂ්ටික කර්ම කරලා මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා මරණයටපත් වුනොත් අන්න ඒකිනා අවීචිය උපදිනවා, නිරේ උපදිනවා. පිටුතර මේ නිරේ කියලා කියන්නේ මොකද්ද? නිරේ කියලා කියන්නේ මේ සංසාරේ භයානක දුක් විඳින තැන. සඳහන් කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ එක්තරා තැනක ওই කන කියලා සූත්‍රයක නිරේ කියන්නේ ඒකාන්ත දුකක් තියෙන තැන. ඒකාන්ත දුකක් කියලා කියන්නේ නිරේ යම්කිසි සත්වෙක් ඉපදුනොත් විවේක ගන්න කාලයක් නැහැ.
සැප කියන සැප විඳින්න එක තබා සැප කියන වචනේවත් අහන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ තරමටම දුක් ගොඩක් මේ නිරේ නිරසත්වය විඳිනවා. ඒකයි කියන්නේ ඒකාන්ත දුකක් තියෙන තැන නිරේ කියලා කියන්නේ. මේ නිරේ ලෝක තියෙනවා පින්වතුනි ප්‍රධාන වශයෙන් අටක්. සංජීවය, කාලසූත්‍රය, සංඝහතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය කියලා පින්වතුනි මේ නිරේ මට්ටම් ප්‍රධාන අටක් තියෙනවා. ප්‍රධාන නිරේ මට්ටම් අටක් තියෙනවා. ඒතර මේ නිරේ මට්ටම් අටේ පින්වතුනි මේ නිරේ මට්ටම් පිළිබඳවම විස්තර කරන්න ගත්තොත් අපි මේ දේශනාව බොහෝ දීර්ඝ වෙනවා. නමුත් මං කෙටියෙන් ඒ පිළිබඳ කරුණු කිහිපයක් මතක් කරලා දෙන්නම්. මේ නිරේ මට්ටම් පිළිබඳව දැන් මහා නිර අට තමයි මම ওই නම් වශයෙන් සඳහන් කරේ. ඒතර මෙන්න මේ මහා නිර අටේ අඩුම ආවශ්‍ය තියෙන නිරේ තියෙන්නේ පින්වතුනි මේ සංජීවී කියන නිරේ. අඩුම ආවශ්‍ය තියෙන නිරේ. ඒ වගේම තමයි ඒ නිරේ ආවශ්‍ය අඩු කියලා කිව්වට කොයි ප්‍රමාණයකට තියෙනවද නිරේ ආවශ්‍ය? නිරේ වර්ෂවලින් අවුරුදු 500යි. හැබැයි ඒ අපේ වර්ෂවලින් නෙවෙයි. මම සඳහන් කළේ නිරේ වර්ෂවලින්. අපේ වර්ෂවලින් පින්වතුනි මේ සංජීවී කියන නිරේ ආවශ්‍ය කොච්චර තියෙනවද කියලා කිව්වොත් සංජීවී කියන නිරේ එක දවසක් ඉවර වෙන්න අපේ මනුෂ්‍ය ලෝකෙ පින්වතුනි අවුරුදු 90 ලක්ෂයක් ඉවර වෙන්න ඕන. එහෙම අවුරුදු 90 ලක්ෂයක් ඉවරණයෙන් පස්සේ තමයි සංජීවී කියන නිරේ එක දවසක් ඉවර වෙන්නේ. එතකොට පින්වතුන් බලන්න එක දවසක් ඉවර වෙන්න අවුරුදු 90 ලක්ෂයක් යනවා. හැබැයි මේ නිරේ පින්වතුනි ආවශ්‍ය තියෙන මං සඳහන් කර අවුරුදු 500ක්. එතකොට 90 ලක්ෂේවා 30ක් ඉවරුණායින් පස්සේ තමයි නිරයට මාසයක් ඉවර වෙන්නේ. එවැනි 30 ඒවා 12ක් ඉවරුණාම නිරයට අවුරුද්දක් ඉවර වෙනවා. එවැනි 12 ඒවා 500ක් ඉවර වෙන එකට තමයි කියන්නේ සංජීවී නිරය අවුරුදු 500ක් ආවශ්‍ය තියෙනවා කියලා. ඔයි මම මතක් කළේ අඩුම ආවශ්‍ය තියෙන නිරය. ඊළඟ පිටුතුරි තව ගත්තොත් කාලසූත්‍රයේ ඒ නිරය වර්ෂවලින් අවුරුදු 1000ක් ආවශ්‍ය තියෙනවා. කාලසූත්‍රයේ පිටුතුනේ එක දවසක් ඉවර වෙන්නේ මනුෂ්‍ය ලෝකේ අවුරුදු 3,60 ලක්ෂයක් ඉවරුණාම. කාලසූත්‍රයේ එක දවසක් ඉවර වෙන්නේ. ඊළඟට පිටුතුනේ සංඝහත නිරය ආවශ්‍ය තියෙනවා ඒ නිරය වර්ෂවලින් අවුරුදු 2000. හැබැයි මනුෂ්‍ය ලෝකයේ පිංගතුනි ඒ නිරේ එක දවසක් ඉවර වෙන්නත් අර විදියටම විශාල කාලයක් යනවා. ওই විදියට බලන්න පිංගතුනි දැන් මේ නිරේ ලෝකේ අති විශාල ආවශ්‍ය කාලයක් තියෙනවා. ඉතින් ඔය හැම කාලෙම අති විශාල දුකක් විඳිනවා. දැන් ඔය සංජීවී නිරේ ගත්තොත් සංජීවී නිරේ පිංගතුනි එක දවසක් ඒ සංජීවී නිරේ සත්‍ය උපදින්නේ ඔය අද කාලේ අපි ගිය සතියේත් එක මතක් කළා සමහර ළමයි ඉන්නවා අම්මට තාත්තට මේ දොස් කියනවා ගහනෝ බනිනව නෙමෙයි සමහරවිට මේ තදින් වචන කතා කරනවා අර මං ගිය දේශනාවෙදිත් මතක් කරන්නේ දෙමව්පියන් එක්ක වචනින් කොහොම පරිස්සම් වෙන්න ඕනද කායිකව කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා ඉතින් අන්න ඒ වගේ පින්වතුනි යම් යම් අකුසල කර්ම කරන අය ඊළඟට දැන් ඔය සමහර අද කාලේ හිතනවනේ මේ කුඩා සත්තු මරණයක සම්බන්ධයෙන් එච්චර ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහෙනේ. සමහරලට මේ ලොකු සත්තු මරණයක සම්බන්ධයෙන් තමයි ගොඩක් අයගේ හිතේ අනුකම්පාවත් ඇති වෙන්නේ. නමුත් මතක තියාගන්න මේ පොළවේ ඇවිදින කූඹියා කියන්නේ තමන්ගේ හිසේ වහන උකුණ කියන්නේ මතක තියාගන්න ඔබ මම වගේම සංසාරයේ ඇවිදින සතේ. නමුත් ඒ සත්තු දැක්කම පස්සේ දීපින් උතුනේ සමහර අයට අනුකම්පාවක් ඇති වෙන්නේ නැහෙනේ. ඒකනේ උකුණෙක් අරගෙන බය නැතුව පොඩි කරලා දාන්නේ. සමහරලට සත්තු පිළිමද විශාල අනුකම්පාවක් තියෙන අය. හැබැයි තමන්ගේ කෑමකට සත්තු ඇහුවම එම නැත්තම් තමන් ගැඟේ වහන මදුරුව සම්බන්ධයෙන් ඒ අනුකම්පාව නේ. මොකද ඒ තමන්ට තියෙන පිංගුතුනි එක්තරා දෘෂ්ටිය. මතක තියාගන්න අපි සියලු සත්වයෝ කෙරෙහි අනුකම්පාවයි දක්වන්න ඕන. සියලු සත්වයෝ කෙරෙහි. ඒක අපේ දෘෂ්ටියට ගොනු කරන්න හොඳ නැහැ. අන්නේ විදියට පිංගුතුනි අපට ප්‍රාණඝාතයෙන් වළකින්නේ බැරි නම් ඒ කියන්නේ ඔන්න ඔය ප්‍රමාණය කුඩා කුඩා ප්‍රමාණේ ප්‍රාණඝාත වලින් වළකින්නේ බැරි නම් අන්නේ ඉවෙනිය යන නිරය තමයි සංජීව කියන්නේ.
ඉතින් ඒ වගේ භයානක කර්මයක් පින්වතුනි එතන තියෙන්නේ. ඊළඟට කාලසූත්‍රය තවත් රළුයි. ඊට වඩා ඉහළ මට්ටමේ අකුසල් කරන අය, සංඝහත නිරේ උපදින අය ඊටත් වඩා අකුසල කර්ම කරන අය, රෞරවේ නිරේ උපදින අය ඊටත් වඩා අකුසල කර්ම කරන අය, ඔය කාමී වරදව හැසිරෙන වගේ අකුසල කර්ම කරන අය පින්වතුනි උපදින රෞරවේ වගේ නිරේ. කොච්චර අවශ්‍ය තියෙනවද? රෞරවේ නිරේ අවශ්‍ය තියෙනවා පින්වතුනි අවුරුදු 4000. මතක තියාගන්න, ඒ නිරේ එක දවසක් ඉවර වෙන්නේ අපේ මනුෂ්‍ය ලෝකෙ පින්වතුනි 57 කෝටි 60 ලක්ෂයක් ඉවර වෙන්න ඕන. මනුෂ්‍ය වර්ෂ 57 කෝටි 60 ලක්ෂයක් ඉවරුනෙන් පස්සේදී තමයි පින්වතුනි රෞරවේ නිරේට එක දවසක් ඉවර වෙන්නේ. ඒතර උනේ රෞරවේ නිරේ තමයි උපදින්නේ කවුද? කාමී වරදව හැසිරීමේ අකුසල කර්ම කරන අය. අර රුජා කෙලික කාන්තාවක්. ඒකනේ මේ කාන්තාව කලින් ජීවිතයක සිටුවරෙක් වෙලා හිටියේ. රන්කරුවෙක් වෙලා. තින් අසත්පුරුෂ ඇසුර නිසා කාමී වරදව හැසිරුණා. අසත්පුරුෂ ඇසුර නිසා. ඉරි අවසානයේදී ඒ කර්මය පළ දුන්නේ මෙන්න මේ රෞරවේ කිරේ නිරේපදිලා. දෘණිරි අවශ්‍ය තියෙනවා අවුරුදු 4000ක්. නමුත් මනුෂ්‍ය වර්ෂවලින් එක දවසක් ඉවර වෙන්න මනුෂ්‍ය වර්ෂ ගත වෙන්න ඕන 57 කෝටි 60 ලක්ෂයක්. මෙන්න මේ ක්‍රමයට තමයි පින්වතුනි භාග්‍යතුන් වහන්සේ මේ නිරය පිළිබඳ විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රධාන නිර 8. පිටුතුර ඒ සෑම නිරයකටම තියෙනවා අනුනිර. අනුනිර කියලා කියන්නේ එක නිරයකට දැන් සතර දිශාවක් තියෙනමනේ. ඒ සතර දිශාවට තියෙනවා එක දිශාවකට අනුනිර 4 ගානේ දිසා 4ටම අනුනිර 16. එතකොට 8ටම 16 වටක් වෙනවා. එතකොට 16 වටක් එකතුනෙන් පස්සේදී 128ක් තියෙනවා අනුනිර විතර. ඊළඟට පින්වතුනි මහනිර 8යි ගත්තම නිරේ ලෝකේ සියලු නිරයන් තියෙනවා නිරේ ලෝක 136. ඒ දුන්නොච්චර විශාල දුකක් විඳින තැනක් තමයි මේ නිරය කියලා කියන්නේ. අද කාලේ සමහර ලාවට සමහර අය පින්වතුනි අහනවනේ, ඉතින් ඇයි ඔච්චර පින් කරන්නේ? අනිත් පැත්තේ සමහර අය පින් කරන අයට හරියට බාධා කරනවා. සමහර අය පිළිගන්නේත් නැහැ මිලෝ පරලෝ පිළිබඳව. නමුත් මට කියන්න තියෙන්නේ මතක තියාගන්න, පින් කරන ඔබ මම පින් කරගන්නේ මොකටද? ඔන්න ඔය වගේ ලෝක 136ක් තියෙනවා භයානක ලෙස මේ ලෝකේ පවතින. අනුවණියෝ බය නැති වුණාට ඒවා යන්නේ. අපි බයයි. මගේ පින් කරනයේ පින් කරනන්නේ සිතුවිලි හිතේ තියාගෙන. නුවණ නැති අය පින් කරද්දි දොස් කියනකොට කියන්නේ අපි නම් බයයි. මොකද අපි පිළිගන්නවා මරණින් මතු ජීවිතයක් තියෙනවා. ඒ ලබන ජීවිතේ ඊළඟ ජීවිතේ කාන්තේම මනුෂ්‍ය ජීවිතයක් වෙනවා කියලා විශ්වාසයක් නැහැ. මොකද මරණින් පස්සේදී ලැබෙන ජීවිතේ පිළිබඳ ඒකාන්ත නියමයක් නැති නිසා. ඒ නිසා යන්න තියෙන ලෝක අතර භයානකම ලෝක තියෙනවා 136ක්. අන්න ඒකට අපි බයයි. ඒ නිසා අපි මේ විදියට සැප විඳින්න තියෙන කාලයේ, පංචකාම සම්පත් වලින් පිනවන්න තියෙන කාලයේ අපි මේ වගේ පින් කරන්නේ අන්නේ බය අපේ හිතේ තියෙන නිසා කියලා අපි පිඟුතුම් බය නැතුව කියන්න. අන්නේ බය හිතේ තියාගෙන පින් කරන්න. එතකොට අපේ පිඟුතුන්ට තමන් කරන කුසල කර්මය තමන්ට බොහොම සාර්ථක වෙන විදිහට කරගන්න පුළුවන්. ඒතර මම මේ නිරේ පිළිබඳව කෙටි විස්තරයක් මේ සිද්ධ කළේ. එතකොට දැන් අර වගේ අකුසල කර්ම කරන අය ඔන්න ගිහිල්ලා උපදිනව ඔන්න ඔය කියන නිරේ. එහිම ඉපදුනෙන් පස්සේදී නිරේ පාලකයෝ ඇවිල්ලා
මේ නිරේපාලකයන්ගේ අත්වලින්. මට හිතෙන්නේ එක නිරේපාලකයෙකුට සමහරලට අත් කීපයක් විතර තියෙන්නේ නැති මෙතන කියලා තියෙනවා මේ අත්වලින්. යමරජ්ජුරුවන්ගේ ළඟට මේ නිරේ සත්‍යාව එක් කරගෙන ගිහිල්ලා යමරජ්ජුරුවන්ට පෙන්නනවා. පෙන්නලා කියනවා, මහරජ මොහෝ අම්මට තාත්තට සැලකුවෙත් නෑ, ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරෙත් නෑ, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු කරෙත් නෑ, පිනත් දහමක්වත් කරගරින්තිනේ. ඒ නිසා ස්වාමීනි මොහුට දඬුවම් පමුණුවන සේක්වා කියලා දැන් ඔන නිරය පාලකයෝ යමරජ්ජුරුවන්ට කියනවා අර නිර සත්‍යව පෙන්දලා. හැබැයි මං අර ගිය සතියේ දේශනාවේදීත් මතක් කරා, යමරජ්ජුරුව කියලා කියන්නේ ඇත්තටම කවුද? ධාර්මික රජ කෙනෙක්. යමරජ්ජුරුව ඇත්තටම කැමති නැහැ මේ නිරේ ලෝකේ නිරිසත්‍යෝ දුක් විඳිනවට. ඒ නිසා යමරජ්ජුරුවන්ගේ විශේෂ කැමැත්තක් තියෙනවා. මොකද්ද? මේ නිරේ දුක් විඳින්න ආපු නිරිසත්‍යයන්ව කොහොම හරි නිරේ ලෝකේ මුදවලා සුගතියට යවන්න. යමරජ්ජුරුව අන්න එහෙම කැමැත්තක් තියෙන කෙනෙක්. ඒතර ඒ සඳහා යමරජ්ජුරුව ඒ නිරිපාලකයෝ නිරිසත්‍යව පෙන්නුවට එක සැරේම ඔවුන්ට දඬුවම් පමුණුවන්නේ නෑ. මෙතන සඳහන් කරලා තියෙනවා, ඔන්න නිරිසත්‍යෝ නිරයට ආවයින් පස්සේදී මේ නිරේ ලෝකේ මිදල යනවා ක්‍රම තුනකට. මේ ක්‍රම තුන ගොඩක් වැදගත්. ක්‍රම තුනකට මේ නිරිසත්‍යෝ මේකෙන් මිදල යනවා. ඔන්න එක ක්‍රමයක් තමයි, සමහර නිරිසත්වයන්ට මේ නිරේ ලෝකෙට ආවයින් පස්සේදී සමහර තමන් කරපු පින්කම් මතක් වෙනවා. නිරයට ආවයින් පස්සේ තමයි පින්කම් මතක් වෙන්නේ. එම් උදාහරණයක් තියෙනවා, එක මිනිහෙක් ඉඳලා තියෙනවා දීඝජයන්ත කියලා. මේ දීඝජයන්ත කියන කෙනා සුමනගිරි කියලා එක්තරා විහාරයකට රතුපාට වස්ත්‍රයක් කොඩියක් කළ පූජා කළා තියෙනවා. එතන මෙන්න මේ පුණ්‍ය කර්මයේ කරගත්තු කෙනා ජීවිත කාලෙම කරගෙන තියෙන ওই පුණ්‍ය කර්මයේ විතරයි. ඉතින් මේ පුණ්‍ය කර්මයේ කරගත්තු කෙනා මරණින් පස්සේ නිරේ ඉපදලා තිනවා. පුණ්‍ය කර්මයේ කරගත්තු නිසා නෙවෙයි, මරණාසන්න කාලේ ඒ කුසලෙ මතක් කරගන්න බැරි වෙලා අකුසල කර්මයක් මතක් කරලා නිරේ ඉපදලා තියෙනවා. එතකොට නිරේ ඉපදණයෙන් පස්සේ මේ නිරසත්යට මේ නිරේ බොරබුරා නැගෙන ගිනි දැල් පෙනිලා, අර ගිනි දැලොත් උඩට යනකොට රතුපාටට ලෙල දෙනවා. ඒතර ඒක දැක්කම මෙයාට එකපාරට මතක් වෙලා තියෙන අර තමන් චෛත්‍යයට පූජා කරපු කොඩිය, ඒකත් රතුපාටට ඒ වස්ත්‍රය හොලඟට ලෙල දෙනවා. ඉතින් කියනවා අන්නේ ඒ පින්කම මතක් වෙලා ඒ නිරේ උපන්න සත්වයා සුගතීපදිලා තියෙනවා. ඔන්න ඔය වගේ සමහර සත්වයෝ නිරයට ආවයින් පස්සේ තමන් කරපු පින්කම් මතක් වෙලා ඒ නිරේ දුක් විඳින්න නැතුව එතනින් චුත වෙලා සුගතීපදිලා තියෙනවා. හැබැයි තවත් සමහර නිරිසත්වයන්ට යමරජ්ජුරු මතක් කරනවා. එහම තමන්ට තමන්ගේ ශක්තියෙන් ඒ පින්කම් මතක් කරගන්න බැරි නම් ඔන යමරජ්ජුරු කරන්නේ මේ නිරිසත්වයට පින්කම් මතක් කරනවා. මතක් කරන්නේ කොහොමද? යමරජ්ජුරු ප්‍රශ්න පහක් අහනවා. මෙතන ප්‍රශ්න පහ සඳහන් කරලා තියෙනවා. ඔන්න යමරජ්ජුරු අහනවා, එම්බා පුරුෂය නුඹ පළවෙනි දේවදූතිය දුටුවද? එතකොට ওই විදියට අහපු ප්‍රශ්නේ මේ නිරිසත්වයාට තේරුම් කරගන්න බැරු නිරිසත්වයා කියනවා, නෑ මහරජ මම දැක්කේ නෑ කියනවා. එතකොට අහනවා යමරජ්ජුරු, නුඹ එතකොට දැක්කේ නැද්ද ඒ දවස උපන් ළමයි, කුඩා ළමු ඉපදිලා තමන්ම මල පහ කරගෙන තමන් මේ මත වැතිරිලා ඇවිද ගන්න කතා කරගන්න බැරුව දුක් විඳින ළමයි දැක්කේ නැද්ද? එතකොට කියනවා මහරජා එහෙමනම් දැක්කා කියනවා. එතකොට ඒ ළමයි දැක්කයින් පස්සේදී මතක් වුණේ නැද්ද අඩොම තරමේ නුඹ වැඩිහිටි කාලේ
නුඹ අවබෝධයට පත්වෙලා මහලු කාලේ දිවත් මෙහිම හිතුන් නැද්ද? මටත් මීපදීම කියන ස්වභාවය තියෙනවා. මමත් කවදරි දවසක මේ ලෝකේ මේ විදිහට ඉපදිනවා. මොකද මගේ ඉපදීම කියන එක මම නතර කරගෙන නැහැ. ඒ නිසා මම මේ ඉපදීම කියන එක නතර කරගන්න මම උත්සාහ ගන්න ඕන. කුසල කර්ම කරන්න ඕන. කල්යාණ කර්ම කරන්න ඕන. ඒ නිසා මං කයින් අකුසල කර්ම කරන්නේ, වචනින් අකුසල කර්ම කරන්නේ, සිතින් අකුසල කර්ම කරන්නේ නැතුව ඔය තුන් දොර සංවර කරගෙන කුසල කර්මම කරන්න ඕන කියලා සිතුවිල්ල කාවේ නැද්ද කියලා අහනවා. දැන් මේ මී යමරජ්ජුරු වහන්නේ උපන් ළමේ දැක්කම තමන්ට හිතුනේ නැද්ද, අනේ මමත් මේ වගේ ආයි ඊළඟ ජීවිතේ උපදිනව නේද, මේ විදිය උපන් සත්වෙක් වෙනව නේද කියලා හිතුනේ නැද්ද කියලා අහනවා. පිඟුතුනි, මොකද්ද මේ ළමෙක් මේ විඳින දුක කියලා කියන්නේ? ගොඩක් අයට ඒ කාරණාව තේරුම් කරගන්න හරි අමාරුයි. මොකද ඒ කාරණාව සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට හිතන්නේ නැති නිසා. ඇත්තරම පිංගුතුනි, කුඩා ළමයෙක් කියලා කියන්නේ පුංචි කාලේ විශාල දුකක් විඳින කෙනෙක්. ඒ හොඳම උදාහරණේ තමයි සීවලි කුමාරයාගේ කතාවේදී. සීවලි කුමාරයා අවුරුදු 7ක් මව්කුසේ හිටියනේ. සීවලි කුමාරයා කියනවනේ ලී පිරුණු හැලියක් ඇතුලේ හිටියා වගේ කියලා. උන මව්කුසේ ඉන්න විදිය. ඇත්තරම පිංගුතුනි, පුංචි දරුවේ අප්‍රමාණ දුකක් වේදනාවක් මව්කුසේ ඉන්න කාලෙත් මව්කුසෙන් එළියට ඇවිල්ලා කුඩා කාලෙත් විඳිනවා. නමුත් ඒ කාරණාව අපට තේරුච්ච නැති නිසා අපට දැන් වැටහෙන්නේ නෑ, කුඩා ළමොන්ට ඒ දුක තේරුණාට කියාගන්න බෑ. ඒ නිසා මේ පුංචි දරුවෝ විශාල දුකක් විඳිනවා කියන කාරණාව ගොඩක් දෙනෙක් ඒ කාරණාව නිසා අවබෝධ කරගන්නේ නෑ. හිතලා බලන්න පිංගුතුනි, මව්කුසේ ළමෙක් ඉන්නකොට ඒ ළමයා කොච්චර දුක් විඳිනවද? තමන් කරන මල පහත් ඒක ඇතුළෙමයි. ලේ තියෙනවා, සුදු පාට කෑලි තියෙනවා, මල පහත් තියෙනවා. ඉතින් මේක නිකන් හරියට අර මේ අසුජි වලක් වගේ. ඉතින් මේක ඇතුලේ තමයි මේ මාස 10ෙම අපි පෝෂණය වුණේ, අපි වැඩුණේ. ඉතින් සමහර වෙලාවට අර ඒ ඇතුලේ ඉඳෙද්දි තමන්ගේම මල පහ තමන්ටම ගිලිනවා. ඒ ජරාව තමන්ටම ගිලිනවා. ඒකනේ පිංගුතුනි, ළමේ ඉපදිච්ච ගමන් ඒ ළමයා අඬනවද කියලා බලන්නේ. ළමයා කෑ ගහලා අඬනවා නම් ඒකෙන් කියන්නේ පෙනහල්ලේ ඉඳලා නහය දක්වා තියෙන මේ නාලය හිර වෙන්නේ නැතුව පිරිසිදුව තියෙනවා. ඒ කියන්නේ ළමේ කෑ ගහලා අඬනවා නම් ඒ ළමයි නිරෝගිමත් කියලා කියන්නේ. ඉතින් එහෙම අඬන්නේ නැත්තම් බට දාලා මේ නාල ඔක්කොම සුද්ධ කරනවා. ඒ ජරාව වැදලා ගන්න. පිටුතරි බලන්න, ළමේ කිපදිච්ච ගමන් කරන මල පහ කොච්චර දුර්ගන්ධයිද කියලා. ඉවස ගන්න බැරි දුර්ගන්ධයක් තියෙන්නේ. මොකද අර ඇතුලේ ජරාව ඔක්කොම නිසා තමයි මේ ප්‍රථම වතාවට කරන මල පහ ඉච්චර දුර්ගන්ධයක් එන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දුකක් මේ මව්කුසේ ඇතුලේ විඳින්නේ. ඊළඟට තවත් බලන්නකෝ. දැන් අම්මා උණු දෙයක් පානය කළොත් ළමයාට රස්නේ දැනෙනවා. අම්මා අධික සීතල දෙයක් පානය කරොත් ළමයාට සීතල දැනෙනවා. කෑ ගහලා කියන්නේද? මට රස්නේ වැඩි, මට සීතල වැඩි. අම්මා උඩ පැන්නොතී, අම්මා දෙපැත්තට හැරුණොතී, අම්මා උඩ පයින්කොට ළමයාත් උඩ පයින්, අම්මා දෙපැත්තට වැනෙනකොට ළමයාත් වැනෙනවා, අම්මා දුවනකොට ළමයා ගැස්සෙනවා. ඒතනක පිංගතනි, ඒ අම්මා කෙනෙක් තමන්ගේ කටයුතු කරන කාලේ ළමයාට පිංගතනි කොච්චර බලපෑමක් තියෙනවද? විශාල බලපෑමක් ළමයාට තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට ළමේ කුසතුල වැඩෙනකොට මේ පිටතින් ඉන්න අය පවා අම්මගේ දුක විතරයි හිතන්නේ. නමුත් මේ කුසේ ඇතුළේ ඉන්න දරුව සම්බන්ධයෙන් ඇතිවෙන වේදනාවල් ගොඩක් වෙලාට හිතන්නේ නෑ. අන්න එහෙම හිතන එකට තමයි කියන්නේ මේ ගැබ් පෙළහර කියලා. ඔය පිංගුතුන් අහලා ඇති ජාතක කතාවල් එහෙම තියෙනවා, සමහර රජවරුන්ගේ අග්‍රමහේෂිකාව ගැබ් ගත්තම ගැබ් පෙළහර පානවා කියලා. මොකද්ද මේ ගැබ් පෙළහර පානවා කියලා කියන්නේ? ගැබ් පෙළහර පානවා කියලා කියන්නේ
මව්කුසේ උපන්න ළමයා වෙනුවෙන් කළ යුතු සත්කාර සම්මාන සියල්ල කරනවා. අම්මට ආහාර පාන දෙනකොට ඒ අම්ම සම්බන්ධයෙන් පමණක් නෙවෙයි කුසේ ඉන්න දරුව සම්බන්ධයෙන්ත් හිතලා තමයි ආහාර පාන දෙන්නේ. ලුණු වැඩි කළා දෙන්නේ, ලුණු අඩුවෙන් දෙන්නේ, මිරිස් වැඩි කළා දෙන්නේ, මිරිස් අඩුවෙන් දෙන්නේ නෑ, අධික රසනේ දේවල් දෙන්නේ, අධික සීතල දේවල් දෙන්නේ නෑ, අම්මට වැඩ කරන්න දෙන්නේ නෑ, අම්මට දුවන්න පණිය දෙන්නේ නෑ, ඒ කිසිවක් කරන්න දෙන්නේ. ඒවට වෙනම පිරිස්පත් කරනවා. මේ ගැප් වෙලා හර පානවා කියන කාරණා විශේෂ කාරණාව. හැබැයි ඉතින් එහෙම දෙයක් ලැබෙන්නේ නම් කුසේ ඉන්න දරුව පින් කරලා තියෙන්න ඕන. මොකද ඒ ටික ලැබෙන්නේ, ගැප් වෙලා හර ලැබෙන්නේ කුසේ ඉන්න දරුවගේ පිනට. දෙහිම නැති උනේන් පස්සේදී තමයි පිඟුතුනි ළමයිට ওই කුස ඇතුළෙම ওই කියන දුක් ටික විඳින සිද්ධ වෙන්නේ. මොන වගේ පින්කම් කරාමද පිඟුතුනි ළමයට කුස තුළ ඇතුළේ වේදනාවක් නැතුව බොහොම යහපත් පෝෂණය වෙලා යහපත්ව බිහි වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ? ඒවට කියනවා මේ කල්යාණ කර්ම කියලා. මොනවද කල්යාණ කර්ම කියලා කියන්නේ? පිගතලෙන් අපි දානයක් දෙනකොට තමන්ගේ ළඟ තියෙන දේ දෙන එකට ගොඩක් අය හිතන්නේ දන් දෙනවා කියලා. ඒක දානය තමයි ඇත්තටම. නමුත් පිංගතුනි දන් දෙනකොට අපේ නුවණ හොඳට මෙහෙවන්න ඕන. දැන් ප්‍රතිග්‍රාහකයාට අපි යමක් දෙද්දී ඒ දෙන දේ සම්බන්ධයෙන් ප්‍රතිග්‍රාහකයාගේ පහසු අපි හිතන්න ඕන. උදාහරණයකට හිතන්නකො, දැන් පිඟුතුන් කාටරි කන්න දෙනවා. බලන්න ඕනේ මේ මනුස්සයට දැන් මේ වෙලාවේ මුලින්ම කළ යුතු දේ කන්න දෙන එකද? ආහාරද අත්‍යවශ්‍යයි. සමහරලාට අත් අපිරිසුදුයි, ඇඟ අපිරිසුදුයි. දැන් කෑම ටිකක් දුන්නත් එහෙම කන්න පුළුවන් පිරිසුදු බවක් නැහැ. එහෙනම් ඉස්සර වෙලාම කරන්න ඕනේ මොකද? මේ මනුස්සයට පිරිසුදු වෙන අවස්ථාව දෙන්න ඕනේ. ඊළඟට දැන් අපි කෑම එකක් විතරක් දීලා හොයලා බලන්න ඕනේ මේ මනුස්සයට කන්න පිඟානක් තියෙනවද? බොන්න වතුර තියෙනවද? එවනත මේ මනුස්සයා කාලා ඉන්නවද? මේ මනුස්සයට දැන් මේ වෙලාවේ බොන මොන හරි දෙයක් ඕනද? අන්නේව බලන්න ඕන. අන්නේවට තමයි පිංගදෙන මේ කල්යාණ කර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපි ප්‍රතිග්‍රාහකයාට දෙනකොට ප්‍රතිග්‍රාහකයාට ඒ දෙන දේ සම්බන්ධයෙන් උපරිම පහසුකම් සලසන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රතිග්‍රාහකයාට අත්‍යවශ්‍ය දේ තමයි අපි කරන්න ඕන. එක යාචකෙක් වෙන්න පුළුවන්, එක ශ්‍රමණයෙක් වෙන්න පුළුවන්, එක ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. කාට වුණත් පිංගුතුනි මතක තියාගන්න, යමක් දෙනවා නම් ඒ කිනාගේ පහසුව හැම වෙලාවකම බලන්න. ඔහුට බරක් වෙන විදිහට, උන් අපහසුතාවයටපත් වෙන විදිහට දෙන්න එපා. පහසුවක් ලැබෙන විදිහට දෙන්න ඕන. දැන් බලන්නකෝ අපේ මගමානවකයා. මගමානවකයා අම්බලමක් හැදුවනේ. ඒ අම්බලම හැදුවෙන් පස්සේදී මගමානවගේ මොනවද කළේ? අම්බලමේ සියලු පහසුකම් සැලසුවා. රජුරුවන්ගෙන් ලැබුණේ නැති. එතාව පත් කරා මොකටද? අම්බලමේ හැදුවා ආසන 33. යම් ආසනයක කෙනෙක් වාඩි වුණොත් අන්නේ වාඩි වෙච්ච ආසනයේ කෙනා ඇතාගේ පිටුඩ නංවාගෙන ඒ ආසන 33 පවරලා තිබුණා මේ මිත්‍රු 33 දෙනා අතරේ. මොකද මගමානවකයාත් එක්ක හිටියනේ මිත්‍රු 33 දෙනේ. ඒතර මේ මිත්‍රු 33 දෙනාට මේ ආසන 33 පනවලා තිබුණා, පවරලා තිබුණා. ඒතර ඒ තමන්ගේ ආසනේ යම් කෙනෙක් ඇවිල්ලා වාඩි වුණොත් ඇතාග පිට නංවාගෙන තමන්ගේ නිවසට අරගෙන ගිහිල්ලා ඔහුට නාන්න ඕන නාන දෙන්න ඕන. ඔහුගේ ශාරීරික මොන රෝගාබාධයක් තියෙනවා නම් ඒවට ප්‍රතිකර්ම කරන්න ඕන. ඔහුට ආහාර පාන දෙන්න ඕන, ඔහුට වස්ත්‍ර දෙන්න ඕන. කලියොතු සියලුම ටික ඔහු වෙනුවෙන් කරන්න ඕනේ කෙනා. ඒක තමයි කාර්යභාරය. ඉරි බලන්න පින්වතුනි, ඒව කොච්චර වටින දේවල්ද කියලා. අපි පිනක් කරනකොට මේ හැම පැත්තක් ගැනම පින්වතුනි අපි හිතන්න ඕන. සියලු දිසාවන් කෙරෙහි අපි හිතන්න ඕන. ඒ ප්‍රතිග්‍රහකයාට අවශ්‍ය දේ අවශ්‍ය විදියට
නුවණ මෙහෙවල අපට පිංඔතුණී කරන්න පුළුවන් නම් අන්න ඒවට තමයි කල්යාණ කර්ම කියලා කියන්නේ. දැන් අපි අර ওই පහුගේ කාලවලත් මේ වගේ කාරණා මතක් කරලා තියෙනවා නිතරම ওই පිංකම් වලදී. දැන් අපි හිතමු පළතුරු වට්ටියක් පූජා කරනකොට මම සමහරලට කියලා තියෙනවා දැන් මේ පළතුරු වට්ටිය පූජා කරද්දී ඒ පළතුරු වට්ටියට පළතුරු කපා ගන්න පුළුවන් පොඩි ලෑල්ලක් එක්ක කුඩා පිහියක් එක්ක කුඩා අත්පිස්නාවක් එක්ක ඒ පළතුරු වට්ටිය පූජා කරන්න බලන්නේ ප්‍රතිග්‍රහකයට කොයිතරම් ලාභයක් තියෙනවද කියලා. ප්‍රතිග්‍රහකයට දැන් ඒ කරගෙන දැන් පළතුරු ටික විතරක් දුන්නා නම් සමහරලාට පිහියක් හොයා ගන්න යන වෙලා යනවා. කල්යන පිහිය හොයා ගන්න. ඊළඟ පිහිය හොයා ගත්තත් ඒ පළතුරු ටික තියාගෙන කපා ගන්න එකක් හොයා ගන්න වෙලාව යනවා. ඒතරේ ප්‍රතිග්‍රහකයට අපහසුතාවයක් නේ අපි දින ක්‍රමයට. ඒතරේ දැන් ඔහොම දන් දෙන්නේ ඇයි? ඒ සමහරලාවට නුවණ නැති අය සමහරලාට මේවට තර්ක කරන්න පුළුවන්. නමුත් ඇත්තට ඔහොම දන් දෙන්නේ ඇයි? අන්න එහෙම දන් දුන්නෙන් පස්සේදී තමයි අපටත් සසර යමක් ලැබෙනවා නම් අපහසුතාවයක් නැතුව ලබන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් හිතන්න දැන් සමහර කෙනෙක් වස්ත්‍ර ගන්නවා කියලා හිතන්නකෝ. එක්කො ගිනාපු වස්ත්‍රෙ මදි. එහෙම නැත්නම් ගිනාපු වස්ත්‍රෙ ලස්සර නැහැ. එහෙම නැත්නම් ගිනාපු වස්ත්‍රෙ සුවපහසු නැහැ. එහෙම නැත්නම් ගිනාපු වස්ත්‍රෙ අඩුපාඩු ගන්න තියෙනවා. බනකො කොච්චර දේවල් වස්ත්‍රයක් ගත්තම Tamanට අපහසුතාවට පත් වෙන තැන් තියෙනවද? ඉතින් ගේන වස්ත්‍රේ කරන්නේ ආය නැවත ගිහින් මාරු කරනවා. ඉතින් ගේන්න විශාල කාලයක් කැප වෙනවා. කඩවල් ගණනාවක් එනවා එක වස්ත්‍රයක් හොයාගෙන හොඳ වස්ත්‍රයක් හොයාගන්න කියලා. ඊළඟට ගිනාපු වස්ත්‍රේ තර වගේ මාරු කරන්න කීපවතාවක් යනවා. ඇයි එහෙම වෙන්නේ? වස්ත්‍ර දන් දීලා තියෙනවා. නමුත් ඔන්න ඕක තමයි අඩුපාඩුව. අපි පිංගතුනි පහසුවෙන් ප්‍රතිග්‍රහකයාට ඒ දාණය දීලා තියෙනවා නම් පිංගුන්දරි කවදාවත් උහුම අපහසුවෙන් අපට යමක් ලබන්න බෑ. දැන් තවත් උදාහරණ මේවට ඕනතරම් අද සමාජීත්‍ය කතා කරන්න පුළුවන්. ගියක් දොරක් හදාගෙන කෙනෙක් ඉලිතන්න. සමහරලාට ගේ බාගෙට හදාගෙන එක කපරාරුව කරගෙන නෑ. එක යාන්ත වහල සෙවිලි කරගෙන දොරවල් ටික ගහගන්න විදියක් නෑ. එනි ගියක් හදාගන්න පුළුවන් මට්ටමේ පිනක් තිබිලා තියෙනවා. බිත්ති ටික නංවාගෙන වහල සෙවිලි කරගෙන තිබිලා තියෙන මේ ටික කරගන්න. නමුත් බලනකො ඉතින් අඩුපාඩුකම් ගොඩක් තියෙනවනේ. ඊළඟට කාලෙන් කාලට තමයි අඩුපාඩුකම් එක සම්පූර්ණ කරගන්නේ. එයි ඒ. ඔන්න ඕව තමයි පින්ඔතුනේ අපි සංසාරේ දන් දීපු අඩුපාඩුකම්. දැන් රස්සාවකට ගියත් බලන්න තමන්ට සමහරලාට රස්සාවට ගියාට හරියට රස්සාව කරගන්න බෑ. ඒ තැන්වල නොඑක් ප්‍රශ්න, ඉන්න අයගෙන් ප්‍රශ්න, ප්‍රධානින්ගෙන් ප්‍රශ්න, මානසික පීඩාවක් සහිතව තමයි සමහර රස්සාවල් කරන්නේ. ඉතින් ඔහොම වෙන්නේ ඇයි? අර අපි දන් දෙනකොට සංසාරෙමි කල්යාණ ක්‍රමයට කරලා නෑ. ඒ නිසා අපේ පින්වතුන් කයින් කරන දේවල් කල්යාණ කර්මයක් හැටියට කරන්න, වචනෙන් කියන දේවල් කල්යාණ කර්මයක් හැටියට කරන්න, හිතින් හිතන දේවල් කල්යාණ කර්මයක් හැටියට කරන්න. මේ කල්යාණ කර්මය කියන කාරණාව සම්බන්ධයෙන් පින්වතුනි වෙනම විස්තරයක් කරන්න පුළුවන් ඒ කාරණා සම්බන්ධයෙන්. කායිකව හැසිරෙනකොට හැම වෙලාවකම බලන්න තවත් කෙනෙකුට අපහසුවක් නොවන විදියට හැසිරෙන්න. තමන්ගේ හැසිරීම තවත් කෙනෙකුට අපහසුතාවයක් නොවන විදියට. අන්න ඒ කාරණාවල් එක තමයි මේ කල්යාණ කර්ම කරනවා කියලා කියන්නේ. කයින් කරන දේවල්. දැන් අපි සමහරලාට ඉඳ ගන්නකොට සමහරලාට අපි ඉඳ ගන්න ක්‍රමයට තවත් අයට බාධාවක් වෙන්න පුළුවන්. අපි පුටුව තියාගෙන ඉන්නේ විදියට. මම නිතර මතක් කරන කාරණාවක් සමහර බණ දේශනා කරන තැන්වල දැන් බිම වාඩි වෙන අපහසුතාව තියෙන පිරිස පුටුවක් තියාගෙන වාඩි වෙනවා. ඉතින් ඒකේ වරදක් නෑ. ගිලනාට එහෙම අවස්ථාවක් තියෙනමනේ. හැබැයි ඕංගික වරදක් කරගන්නවා. ඒ තමයි බිම වාඩි වෙලා ඉන්නේ පිරිස ඉදිරියෙන් ගිහිල්ලා පුටුව තියාගෙන වාඩි වෙනවා. ඒතර මොකද ඒකේ තියෙන අඩුපාඩුව? බිම වාඩි වෙලා ඉන්න කෙනාට තමන් ඉදිරියෙන් පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්න කෙනා සම්බන්ධ තියෙන අපහසුතාවය.
එතකොට අපේ පිංගතුන් හිතනවාද එහෙම කෙනෙක්ව අපහසුතාවට පත් කළා තමන් කරගන්න පුණ්‍ය කර්මේ මහ වටිනකමක් තියෙනවා කියලා. අන්න ඔය වගේ පින් පළ දෙනකොට තමයි අර විදිහට ලැබෙන්නේ අපිට. ලැබෙනකොට ලැබෙන්නේ අපහසුකම් සහිතව. සමහර ලාවට දැන් ඉඩමක් හම්බුනොත් ඒ ඉඩම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. එක මොනවා හරි වංචාවකට අහු වෙලා, එහෙම නැත්නම් අවට ඉන්න පිරිස පිළිබඳව පැහැදීමක් නැහැ. ඔවුන්ගේ බලපෑම් වැඩි. ලැබෙන දේ හරියට ලැබෙන්නේ නැහැ. ඊතර කයින් කරන දේවල් අන්නේ විතර හිතන්න. තමන් කරන ක්‍රියාවල් හිතන අනික කෙනෙකුට අපහසුතාවක් නොවන විදිහට කරන්න. මම නිතර මතක් කරන දෙයක්, වැසිකිළියකට ගියත් තමන් ශරීර කෘත්‍ය කරලා තමන් වාඩි වෙච්ච ආසනේ හොඳට සෝදලා ඒ පියන උඩුඅතට හරවලා ඒ ස්ථානේ වතුර වැටලා තියෙනවනම් ඒ ටික පිහ දාලා පිරිසිදු කරලා නැවත එතනින් එළියට එන්න, ඒක ඉතාම වටින කල්යාණ කර්මයක්. ඒකයි මං කියන්නේ මේ නුතුරි මේ පින් කරන්න මහා ලොකු ධනියවල් අවශ්‍ය නැහැ. ඉන්න තැන ඉඳලා පින් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. හිතන විදියයි අපි වෙනස් කරගන්න ඕන. ඒ නිසා තමන් ඇවිදිනකොට, තමන් වාඩි වෙනකොට, තමන් ආහාර පාන ගන්නකොට මේ හැම තැනක්ම හිතන්න, මම මේ කරන දේෙන් අනිත් අයට අපහසුතාවයක් තියෙනවද? දැන් කෑම ටිකක් බෙදා ගන්න තැනක බලන්න, මම මේ බෙදා ගන්න ක්‍රමයට අනිත් පිරිසට ඇතිද මදිද බලනකො. සමහරලාට ගිහිල්ලා බෙදා ගන්නවා. ඒ බෙදාගෙන විතරක් නෙමෙයි, තව කිහිපයක් ඔතා ගන්නත් ගන්නවා. ඉව හොරින් ගන්නේ, මොකද එතන අවසරයක් නැහැ එහෙම ගන්න. නමුත් ඒ පිරිසට බාධා කර කර, ඔවුන් වෙහෙස කරව කරව එහෙම ගන්නවා. ඉතුරුන ප්‍රමාණයක් අරන් යන එක වෙනම කාරණාවක්. නමුත් හිතන්නකෝ, දැන් තමන් ඒ වගේ කෑම පැකට් දෙකක් තුනක් අරගත්තොතින් හිතන්නකෝ, ඉතින් ඊට පස්සේ පිටිපස්සෙන් එන කී දෙනෙකුට අඩුපාඩුවක් තියෙනවද? සමහරට තමන් ගන්න කෑම දෙක වෙන්න පුළුවන්, තව පිටිපස්සෙන් දෙන්නෙකුට නැති වෙන්නේ. ඔවුන් පෝලිමේ ඉඳලා කන්නෙනකොට කන්නේ. දන්නේ වගේ කෑම කනකොට පවා හිතන්න, මම මේ කරන දෙයින් අනිත් කෙනෙකුට අපහසුතාවයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න, මේ මොහොතේ සුළු පහසුව ගැන හිතලා අපේ පිංගතුන් ওই විදිහේ වැරදි කායික හැසිරීමක් නම් තියෙන්නේ. මතක තියාගන්න, අපේ පිංගතුන්ට මව් කුසේ ඉඳලම දුක් විඳින වෙනවා. මව් කුසේ ඉඳලම දුක් විඳින වෙනවා. අන්න එහෙම නොකරන අයට තමයි පිංගතුන් මේ ගැප් පෙළහර ලැබෙන්නේ. මව් කුසේ ඉපදිච්ච ගමන් ඉඳලාම අම්මට ඒ කුසේන දරුවව ඉතාම යහපත් පෝෂණය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ ආන්නේ නිසයි. ඉනිසා මේ කල්යාණ කර්ම කරනවා කියන කාරණාව අති විශේෂ කාරණාවක්. ඒ වගේන අපේ පිංගතුන් නුවණින් හිතන්න. ඊළඟට දැන් මෙතන සඳහන් කරනවා, දැන් ඔන්නෝයි විදියට මේ නිර්සත්‍යයෙන් අහන පළවෙනි ප්‍රශ්නේ, නුඹ ওই දේවදූතයව දැක්කද? ළමෙක් දැක්කද ඉපදිච්ච? ඒ ළමයා විතර දුක් ටික දැක්කද? දුක් ටික දැකලා හිතුනේ නැද්ද මටත් මේ වගේ දුකක් විඳින්න වෙනව නේද කියලා? ඒ ටික කල්පනා කරේ නැද්ද කියලා අහනවා. ඉතින් කියනවා, ස්වාමීනි මං ඒ කාරණා හිතුවේ නේ. ඉතින් යමරජ්ජුරුව කියනවා, නුඹ ඒ කාරණාවල් ගැන නොහිතපු නිසා නුඹ ප්‍රමාදයට පත් වුණා. නුඹ අන්නේ ඒ නිසා අකුසල කර්ම කරගත්තා. නුඹ කුසල කර්ම කරන්න උනන්දුුනේ නෑ. නුඹ පිනත් දහමක් කරගන්න උනන්දුුනේ නෑ. නුඹ ඒ නිසා අකුසල කර්ම කරගත්තා. නුඹ කරපු අකුසල කර්ම නුඹේ අම්මවත්, නුඹේ තාත්තවත්, නුඹේ සහෝදරයාවත්, නුඹේ සහෝදරියවත්, නුඹේ යාළු මිත්‍රාදීන්වත්, මිත්‍රාමාත්‍යවරුවත්, එහෙම නැත්නම් මහණ බමුණන්වත්, ලේනෑයන්වත්, දෙවියන්වත් කරපුවා නෙවෙයි. ඒ කර්ම කරගත්තේ නුඹමයි. ඒ නිසා නුඹම ඒ ටික විඳින්න කියලා යමරජ්ජුරෝ ඔන්න පළවෙනි ප්‍රශ්නෙන් කියනවා. නමුත් එහෙමයි කියලා යමරජ්ජුරෝ පළවෙනි ප්‍රශ්නේ අහප ගමන් නිරසත්වයට දඬුවම් පමුණුවන්න යන්නේ නෑ. ඊළට යමරජ්ජුරෝ දෙවෙනි ප්‍රශ්නේ අහනවා. දෙවෙනි ප්‍රශ්නේ අහනවා, නුඹ දෙවෙනි දේවදූතියව දැක්කේ නැද්ද? නෑ මහරජා, මන් දැක්කේ නෑ කියනවා. අහනවා යමරජ්ජුරෝ, නුඹ දැක්කේ නැද්දා වුරුදු 80 90 100 ඉක්මවපු වයසක මිනිස්සු කොන්ද නමාගෙන
මේ ශාරීරියේ බිඳුණු ශරීරයක් වගේ සැරේත් සැරයටියෙන් වාරුවෙන් වාරුවේ ඇවිදින. ඒ වගේම තරුණ බවින් ගිහිල්ලා වයසකට තත්වයටපත් වෙච්ච දත් හැලිච්ච, දත් කැඩිච්ච, ඒ වගේම කෙස් පැහිච්ච, කෙස් හැලිච්ච, රැලි වැටිච්ච සමක් තියෙන මෙන්න මේ වගේ වයසක මිනිසු දැක්කේ නැද්ද කියලා අහනවා. දැක්ක ස්වාමීන් කියනවා. ඒ මිනිසු දැක්කම නුඹට හිතුන් නැද්ද? අනේ මමත් කවදා හරි දවසක මේ වගේ වයසට ගිහිල්ලා මේ දුක විඳිනව නේද කියලා. හිතුවේ නැහැ කියනවා. එහෙනම් නුඹ ඒ කාරණාව නොහිතපු නිසා නුඹ ප්‍රමාදයට පත් වුණා. එහෙනම් නුඹ ප්‍රමාදයට පත් වෙලා නුඹ බොහෝ අකුසල කර්ම කරගත්තා. නුඹ කුසල් දහම් කරගත්තේ නෑ. ඉතින් නුඹ කරපු අකුසල කර්ම නුඹේ අම්මා තාත්තවත් සහෝදර සහෝදරියන්වත් ඥාති මිත්‍රාදීන්වත් දෙවියන්වත් කවුරුවත් කරපුවා නෙවෙයි, නුඹමයි කරගත්තේ. එහෙනම් නුඹ කරපු අකුසල කර්ම වලට දඬුවම නුඹමයි විඳින්න ඕන කියලා යමරජුරෝ කියනවා. හැබැයි එහෙමයි කියලා ඒ දඬුවම් කරන්න නියෝග කරන්නේ. තුන්වෙනි වතාවේ අහනවා, නුඹ තුන්වෙනි දේව දූතයව දැක්කේ නැද්ද? ඒ කියනවා නෑ මහරජා මන් දැක්කේ නෑ කියනවා. නුඹ දැක්කේ නැද්ද අහනවා. හිසේ සිට පාදාන්තයේ දක්වාම මේ ශරීරයේ නොයෙක් නොයෙක් රෝගයන් වලට ලක් වෙලා ඉන මිනිසුන්ව. ශරීරයේ නොයෙක් තැන්වල ගත්තම නොයෙක් ලෙඩ හැදෙනවා. ශරීරයේ බාහිරත් ලෙඩ වෙනවා, අභ්‍යන්තරත් ලෙඩ වෙනවා. එහෙම මිනිසු දැක්කේ නැද්ද? එහෙම ගිලන් වෙලා ඇඳවල් වල වැටලා එකතැන මලපහ කරගෙන දුක් විඳින මිනිසු දැක්කේ නැද්ද? ඉති කියනවා දැක්ක ස්වාමීනි. එතකොට එහෙම මිනිසු දැක්කන් පස්සේ හිතුන් නැද්ද? අනේ මමත් කවදාහරි දවසක මෙහෙම ලෙඩ වෙනවනේ. මමත් ලෙඩෙක් වෙලා මේ විදිහට දුක් විඳිනව නේද කියලා හිතුවේ නැද්ද කියලා අහනවා. හිතුවේ නැහැ කියනවා. අන්නේ කාරණාව නුඹ හිතට නගාගෙන නුඹ අප්‍රමාදීව කුසල් දහම් වඩන්නේ නැතුව නුඹ අකුසල කර්මම කර කර හිටියා. නුඹ ප්‍රමාදයට පත් වෙලා නුඹ කරපු අකුසල කර්ම නුඹේ දිමාවපියවත් සහෝදරයවත් ඥාතීන්වත් දෙවියන්වත් මහනබමුණන්වත් කරපුවා නෙවෙයි, නුඹමයි කරගත්තේ. එහෙමනම් ඒ නුඹ කරපු අකුසල කර්ම වලට දඬුවම් නුඹමයි විඳින්න ඕන කියලා යමරජුර ප්‍රකාශ කරනවා. උණු තුන්වෙනි ප්‍රශ්නෙත් ඇහුවා. හතරවෙනියට අහනවා, හොඳයි එම්බා පුරුෂය, නුඹ හතරවෙනි දේව දූතයාවත් දැක්කේ නැද්ද? දැක්කේ නැහැ කියනවා. නුඹ දැක්කේ නැද්ද නොයෙක් නොයෙක් වැරදි කරපු වැරදිකරුවන්ට රජ්ජුරුව දඬුවම් දෙනවා? තිමොහු කියනවා, ස්වාමිනී කාරණාව මන් දැක්කා. නුඹ දැක්කේ නැද්ද සමහර මිනිස්සු දඬුවම් කරාම ඒ කාලේ තිබිලා තියෙන පිංගුත රජවරු ඔය එහෙම වැරදිකරුවන්ට දෙන දඬුවම් ක්‍රම 32ක්. අද කාලෙත් සමහර විවාහාරේ වචනයක් තියෙනවනේ මේ වද 32 කියලා. අන්නෙම මේ රජ්ජුරුවෝ වැරදි කරපු වැරදිකරුවන්ට නියෝග කරන වද 32ක් තියෙනවා. කසෙන් තලනවා, වේවැලෙන් පහර දෙනවා, ඊළඟට ඔය පොලිසිය වගේ භාවිතා කරන මේ කොට දණ්ඩවල් වලින් පහර දෙනවා, අතක් කපනවා, අත් දෙකව කපනවා, අත් දෙකයි කකුල් දෙකයි කපනවා, ඊළඟ කණක් කපනවා, නාසය කපනවා, කණයි නාසය දෙකම කපනවා. ඊළඟ තියෙනවා මේ බිලංගිකා කියලා එක මේ දඬුවම් ක්‍රමයක් තියෙනවා. ඒක කියන්නේ මේ මොළොවේ හිස්කබල ඇරලා හිස්කබල විවෘත කරලා ලුණු දාලා වහනවා. ඊළඟට තවත් දඬුවම් ක්‍රමයක් තියෙනවා, බෙල්ලේ උඩ කොටස හැම ගලවලා බොරළු වලින් මේ හිස මදිනම හරියට හක් ගෙඩියක් වගේ සංක මුණ්ඩි කියලා මේ දඬුවම් ක්‍රමයට කියන්නේ. හක් ගෙඩියක් වගේ වෙන මදිනවා. ඊළඟ රාහු මුඛ කියලා තවත් දඬුවම් ක්‍රමයක් තියෙනවා, යකඩ අඬුවෙන් මෝ විවර කරලා
මේ මුව ඇතුලේ පහනක් පත්තු කරනවා. ජෝතිමාලක කියලා තව දඬුවම් ක්‍රමයක් තියෙනවා. තෙල් පොඟවපු කපුරෙද්දක් ඇඟ පුරාම උතලේ ගිනි තියෙනවා. ඊළඟට හත්තපජ්ජෝත කියලා දඬුවම් ක්‍රමයක් තියෙනවා. අත් දෙක අර වගේම තෙල් පොඟවපු රෙද්දකින් උතලා අත් දෙකට ගිනි තියෙනවා. ඊළඟ තවත් දඬුවම් ක්‍රමයක් තමයි එක කණකින් යකඩ කූරක් කනිනව අනික් කණින් මතු වෙන්න. එහෙම නැත්නම් කකුල් දෙක එහෙම යකඩ එක කණකින් යකඩ කූරක් කනිනවා අනික් කණින් මතු වෙන්න. එහෙම මතු කරලා ඒක පොළවේ හිටවල කකුල් දෙකින් වටේට කරකවනවා. ඊළඟට තෙල් කටාරමක බස්සනවා. එහෙම නැත්නම් දඩයම් බල්ලට කන්න දෙනවා. එහෙම නැත්නම් පණ පිටින් ඉඳෙද්දී අත් දෙකකට එකතු කරලා කූරක් ගහනවා. දනහිස් දෙක එකට එකතු කරලා කූරක් ගහලා උල ඉඳවනවා. එහෙම නැත්නම් කඩුවෙන් ගෙල සිඳිනවා. ඔන්න ඔය වගේ දඬුවම් ක්‍රම තිබිලා තියෙනවා. ඉතින් මේ කාරණා මං හිතන අදත් ගැලපෙනවා. දැන් මේ තරමටම රළු වෙච්ච දඬුවම් ක්‍රම ලංකාවේ නැහැ. නමුත් වෙන රටවල්වල තියෙන මේ දඬුවම් ක්‍රම සමහර ඒවා. එතකොට දැන් සමහර කෙනෙක් වරදක් කරනකොට මෙහි මෙහි තෙන්න ඕනනේ. අනේ මම මේ වරද කළොතින් මට නීතියට යන්න වෙනවා. පොලිසියෙන් මාව අල්ලන් යනවා. හිරේ දානවා. මට බොහෝ කාලයක් හිරේ ඉන්න වෙනවා. හිතෙන්නේ නැහනේ. දැන් ඒ කාරණාව සමාජයේ නොවෙන දෙයක්ද? වෙන දෙයක්. සිදු වෙන දෙයක් වුණත් ගොඩක් අය හිතට නගා ගන්නෙ නැහැ. මට මේ විදියට හැසිරුණොත් මට මේ විදියට දඬුවම් විඳින්න වෙනවා කියලා හිතන්නේ නැහැ. ඉතින් යමරජ්ජුරු අහනවා අඩුම තරමේ නුඹට එහෙම හිතිලවත් පවුකරණකින් වැලකිලා පින් කරගන්න හිතුන්නේ නැද්ද කියලා අහනවා. එහෙම හිතට අදහසක් ආවේ නැද්ද කියලා අහනවා. ඉතින් නෑ කියනවා. එහෙනම් නුඹ ප්‍රමාදයට පත් වෙලා නුඹ කරපු අකුසල කර්ම කවුරුවත් කරගත්තව නෙවෙයි නුඹමයි කරගත්තේ. එහෙනම් ඒ සියලුම දඬුවම් ටික නුඹමයි විඳින්න ඕන කියලා රජ්ජුරෝ කියනවා. ඊළට ආයි අන්තිමට මහනවා පස්වෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද? ඊළඟට කියනවා නෑ මහරජ මන් දැක්කේ නෑ කියනවා. අහනවා නුඹ මරණයට පත්වෙච්ච මිනිසු දැක්කේ නැද්ද? මැරලා දවස් දෙක තුන තියෙන කුණු වෙලා යන මනුෂ්‍ය ශරීරය දැක්කේ නැද්ද? දැක්කා. හිතුනේ නැද්ද අනේ මමත් මේ විදියට මරණයට පත් වෙනව නේද කියලා? හිතුවේ නෑ කියනවා. ඉතින් අන්නේ ඒක හිතපු නැති නිසා නුඹ අකුසල කර්ම කරගත්තා. අද තේමයි ඉන්නවනේ. බොහෝ අකුසල කර්ම කරගන්නවා අඩුම තරමේ තමන් මැරෙනවා කියන කාරණාවත් හිතට නගා ගන්නේ නැතුව. ඉතින් ඒ නිසා බොහෝ අකුසල කර්ම කරගෙන ඉතින් පින් කරගන්නේ නැතුව අකුසල කර්මයන්ගෙම සසරට ගෙනියන්නේ මග වියදම් හදා ගන්න අකුසලයන් වලින්. යමරජ්ජුරු අහනවා නුඹ ප්‍රමාදයට පත් වෙලා නුඹ කරගත්තු අකුසල කර්ම වලට දඬුවම් නුඹමයි විඳින්න ඕන. යමරජ්ජුරු මේ අනුකම්පාවෙන් මහන්නේ මේ මිනිසයාට මොනවා හරි පිනක් සංසාරේ කරපු මොනවා හරි පිනක් මෙහිම කියද්දිවත් මතක් වේද කියලා බලන්න. අනේ එහෙමවත් මතක් වෙන්නේ නැතිකොට යමරජ්ජුරුව ඔන්න තමන්ගේ වශයෙන් තියෙන ප්‍රමාණය අවසන් කරනවා. හැබැයි තව එක ක්‍රමයක් තියෙනවා. අද කාලේ පොඩක් නිමාවටපත් වෙලා තිබෙන නිසා ඒක ටිකක් විස්තර කරන්න වටිනවා කියලා හිතෙනවා. මොකද සමහර අයට යමරජ්ජුරුවත් පින් මතක් කරනවා. යමරජ්ජුරුන්ට මතක් වෙනේවා. ඒත් අද කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා ඒ ප්‍රමාණය අපි ලබන සතියේ දේශනාවත් එක්ක සාකච්ඡා කරගමු. ලබන සතියේ දේශනාවෙදී අපට පැහැදිලි කරගන්න පුළුවන් මේ විදියට නිරේ ලෝකයට යන මේ නිර්සත්‍යෝ යමරජ්ජුරුවන්ගේ ළඟ ওই විදියට කරුණුකාරණා සාකච්ඡා කළ ඉවරුණෙන් පස්සේදී කොයි වගේ දුකක් ඒ නිර්සත්ව විඳිනවද කියන කාරණාව මම හිතන්නේ කොටස නම් අපට බොහොම වැදගත්ම කොටස. අපි මේ කෙලවරක් පණවන්න බැරි ආපු සංසාර ගමනේ විඳපු දුකත් අද ප්‍රමාදයට පත් වෙලා
මතු සංසාරයේ විඳින තින දුකත් මොන වගේද කියන කාරණාව සම්බන්ධයෙන් අපට යම් අදහසක් ගන්න පුළුවන්. එමනම් ඒ කාරණාව ඊළඟ දේශනාවේ සාකච්ඡා කිරීමේ ආරම්භණි. අපි අදට මේ දේශනාව නිමවටපත් කරනවා. එමනම් දේවදූත සූත්‍රය සම්බන්ධයෙන් සිදු කරපු දෙවෙනි දේශනාවයි අපි අද මේ විදියට නිමවටපත් කරන්නට යෙදුනේ. එමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වල රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අපි පිඟුතුන් හැම දිනාටම පිං අනුමෝදන් කරනවා. ධර්ම ශ්‍රාවක පිඟුතුන් හැම දිනාටමත් මේ සියලු පිං අනුමෝදන් වේවා. පිඟුතුන් හැම දිනාගේම සියලු යහපත් බලාපොරොත්තු පැතුම්න් සියල්ල මුදුන්පත් කරගන්නට මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාදයේ කරනවා. එවගේම net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිඟත් හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා අපි ආශිර්වාදයේ කරනවා. එවගේම දැනට අසනීප තත්ත්වයෙන් පසු වෙලා සුවේ ලැබමින් වැඩ ඉන්න අපේ පින්වත් අතිගෞරවනීය කැටවල හේමාලෝක අපේ නායක මාහිමි පාණන් වහන්සේටත් අදත් අපි ආශිර්වාදයේ කරමු. අපි හැම දිනාම ධර්ම ශ්‍රවණය කරලා අපි ධර්ම දේශනා පවත්වලා අපි ජීවිතේ රැස් කරගත්ු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් උන්වහන්සේට ඉක්මන් නිරෝගී සුවේ නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. ශතවර්ෂාධික කාලයක් උන්වහන්සේට නිදුකින් නිරෝගීව මේ ලෝක සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා ශාසනික සේවාවක් කරගන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. එමණ ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.